아이고, 그리스도와 신 에다스 데시에 디스데게리 동맹의 유제도로 가지고 나무대니 나무 나무라 하자냐 슬랑카 뒤에 스피드로 내 라자네 필리바드버 보고 들어두루 이지하상 물아와서 ජනසුතුවල ජනකතාවල අඩක් වෙන මට මේ රාජධානිය වැදගත් වන්නේ දඹදෙණි රාජධානිය තුළ ශ්‍රී ලංකේය සාහිත්‍ය වංශයට බොහෝ සාහිත්‍ය කෘති ගණනාවක් දායාද වුණු රාජ වංශයක් සිංහල සම්ප්‍රදායේ අස්න කෘති සම්ප්‍රදාය ඉවිලා තිබෙනවා විහාර අස්න දොරකොඩ අස්න කුවේණි අස්න සිංහබා අස්න වගේ අස්න කෘති සම්ප්‍රදායක් ඇතුළේ දඹදෙණි යුගයේදී නිර්මාණය වෙනවා දඹදෙණි අස්න නමින් අපේ සටන් ශිල්පයට සහ යුද ශිල්පයට විශේෂ වෙච්ච බොහෝ තොරතුරු අඩංගු වෙච්ච කෘතිය. මේ දඹදෙණි අස්නේ උපකෘතියක් විදිහට කදවුරු සිරිත නමින් කොටසක් අඩංගු වෙනවා. මේ සඳහන් වෙන්නේ දෙවන පරාක්‍රමබාහු රජතුමාගේ යුද කටයුතු, යුද විත්ති, යුද සේනා සංවිධානය පිළිබඳව බොහෝ වැදගත් කාරණා. දඹදෙණි අස්නේ මේ කදවුරු සිරිත කියන කොටසේ යුද සේනා සංවිධානය යුද විස්තරක් නොවේ එකල උදහාමුදාවක සංගීතය ඒ වගේම භාවිතා කරපු අවියාවිත පිළිබඳව බොහෝ සාධනීය කාරණා අපිට මුණ ගැසෙනවා විශේෂයෙන් අවියාවිතවල විවිධ ප්‍රභේදයන් පිළිබඳව අපට ලංකාවේ දැනට ඉතිරිව ඇති හමු වෙන එකම මූලාශ්‍රය මේ දඹදෙණි අස්න කඳවුරු සිරිත කියන කොටස බවට පත් වෙනවා කඳවුරු සිරිත එක්තැනක දෙවනි පරාක්‍රම බව රජතුමාගේ යුද සේනා සංගීතය ඇතුළේ තිබුණු කඩු වර්ග කිසි ගණනක් ගැන සාකච්ඡා කෙරෙනවා. මේ කඩු අතර පිළෙන කඩු, මෙලෙන කඩු, වීසි කඩු, දෑත් කඩු, උජර කඩු, ජා කඩු මේ ආදී වශයෙන් කඩු වර්ග 20ක් පිළිබඳව සාකච්ඡා කෙරෙනවා. මේ කඩු නාමලේඛනය සලකා බලනකොට ඇතැම් කඩු ඒ කඩුවල ස්වභාවය, ඒ කඩුවේ හැඩය අනුව නම් නිර්මාණය තිබෙන අතර තවත් කඩු වර්ග විවිධ රටවල විශේෂයෙන් මලේ කඩු, ජා කඩු, උජර කඩු වගේ දේවල් ඒ රටවල වලින් ආයතන කළ කඩු වර්ග විදිහට අප සලකන්න පුළුවන්. නමුත් අප වර්ධව වටක තිබුණ නැහැ විවිධ කඩු වර්ග විවිධ පිටරටවල සේනාංකයන් බහුතා කරපු එහෙම නැත්නම් කුලි හමුදාවක් වශයෙන් අපරාෂ්ට සේවය කරපු ඒ රටවල සෙබළුන් බහුතා කරපු අඳුරකට පුළුවන්. මේ කාරණාව තවත් අහුරු වෙන්නේ දෙවන පරාක්‍රම බව රජතුමා යුද්ධයට යන්නට අතාවද ආරච්චිගෙන් තමන්ට කඩුව ලබා දෙන ආරච්චිගෙන් කඩුවක් ඉල්ලලා සිටින වෙලාවේ ඔහු අහනවා මොන කඩුවක්ද අවශ්‍ය කියලා. ඒ වෙලාවේ පරාක්‍රම බලතුමා ඍජුවම උත්තර දෙනවා මට සිංහල පටුත්ව ඇති සිංහල කඩුවක් දෙන්න කියලා. එහෙනම් අප හොඳාකාරව දන්නවා මේ විදේශීය කඩු වර්ග අපේ සිංහල හමුදාව බාලසා නොකළ බව. මේ කරුණු කාරණා තුළ මම විශේෂ අවධානයක් අද යොමු කරන්නේ මේ කඩුවක් ඇතුළේ තිබුණු ලෙලෙන කඩු කියන විශේෂ කඩු වර්ග පිළිබඳව ඔබත් සමඟ සාකච්ඡා කරා. දෙවනි පරාක්‍රම බව රජතුමාගේ යුද සේනාවකේ රණකාමී පිරිසක් භාවිතා කරපු ලෙලෙන කඩු මොකක්ද? ඒවා තවදුරටත් අපේ පාරම්පරික අංගම් ශිල්ප තුළ භාවිතා වෙනවා. මේ කාරණාව අපි ගවේෂණය කළ යුතුයි. මෙයට තවත් එක ඔත්තුවක්. යක්කගිරි ලෙඩේ වාසය කරපු සීලවංශ හාමුදුරුවන්ගේ රුක්ලේ කියන පුරාණ විස්තර පත්‍රිකාවට සඳහන් වෙනවා. සීලවංශ හිමියන් මේ රුකුලේ ලෙස නම් කරන්නේ තල්පත්තිරුවක්. මේ තල්පත්තිරුවක එක ග්‍රාමයක සිද්ධ වුණු විස්තරයක් උන්වහන්සේ සටහන් කරනවා. ඒ තල්පත්තිරුව අදට මාගේ පුස්කොළ පොත්වලේ බොහොම සුරක්ෂිතව තිබෙනවා. ඒ පත්තිරුව සඳහන් කරන්නේ ලෙලෙන සටිය කඩුව නම් විශේෂ ආයුධයකින් ඒ ගමක මිනිසුන් හරම පුහුණුවෙච්ච ආකාරය පිළිබඳ. මේ තල්පත්තිරුව කියන්නේ ඒ කාරණාව තුරන නෙවෙයි. නමුත් මේ තල්පත්තිරුව තුළ ඒ කාරණාවක් සඳහන් වෙලා තිබෙනවා. එතකොට මේ රුකුලේ කියන ගම කොහෙද කියන කාරණාව ඊළඟට අපිට සොයාගන්න ඕනේ. මේ කාරණාව ඇතුළේ කියලා තව බලන්න. පුරාණ ශ්‍රී ලංකාවේ බෙදුම් වලට හතර කෝරේට අයිති වෙන ගල්බඩ කෝරළේ රුකුල් පොල්වත්ත නමින් කෙරවලට වෙන්නට පිටපු ගමක් තිබෙනවා. ගල්බඩ කෝරළේ කවුරුත් දන්නවා මරුවල්ලේ සටන්කාරයන්ගේ නිජ භූමිය. මරුවල්ලේ සටන්කාරයන්ගේ තෝතැන්න. මේ ගල්බඩ කෝරළේ මේ සටන්කාරයන් හරම කරපු ලෙලෙන පටිය කඩුවක් ගැන තමයි සීලවන් සහාමුදුරුව විදිහට සටහන් කළ තියෙන කියනක අපට උපකල්පනය කරන්නට පුළුවන්. එසේනම් දඹදෙණි යුගයේදී දෙවනි පාරක්‍රමවරතුමාගේ යුද සේනාංකේ රණකම් භාවිතා කරපු මෙලෙන කඩුවක් ගල්බොඩ කොරලේ හතර කොරලේ සටන්කාමින් භාවිතා කරපු මේ පටිය කඩුව වර්තමානයේ අංගම් ශිල්පයේ පුරුදු පුහුණු වෙන පටි කඩුව එහෙම නැත්නම්
පතුරු කඩුව කියලා අපි හඳුන්වන මේ කඩුවරියත් එකක්ම හෝ එහි විකාශනය බව අපට නිගමනයකට එළඹෙන්නට පුළුවන්. මේ පටිය කඩුව එහෙම නැත්නම් පතුරු කඩුවේ විශාල සංග්‍රහයක් කරපු දක්ෂ සටන් ශිල්පියෙක් පිළිබඳවත් අපේ ඉතිහාසය සඳහන් වෙනවා. සබරගමුවේ සමන්වය වරේදී සබරගම් පළාතේ උපරජු විදියට සලකපු කුරුවිට රාළ තමගේ තල්ලත්තක සංගමන ගිය පතුරු කඩුවකින් සමන්වය වලේ එවකට පාලනය කරපු පෘතුගීසින් විශාල ප්‍රමාණයක් කපාහැලා ඝාතනය කරයි කියලා එක් ජනශ්‍රුතියක සඳහන් වෙනවා. අඩි 5ක් හෝ 6ක් දිග දෙපැත්ත කැපෙන තනි පටියකින් සමන්විත ඉන වටා ඇතිය හැකි, එහෙම නැත්නම් තමගේ බඳ පටියක සඟවාගෙන යා හැකි විශේෂ ආයුධයක් විදිහට තමයි මේ පතුරු කඩුව අපේ අරණම් ශිල්ප තුළ හඳුනාගන්නේ. මේට තල කිහිපයක් එකතුනහම ඒ තල 21ක් දක්වා වර්ධනය කරන්නට පුළුවන් කියලා අරණම් ශිල්පයේ විපුරුණාසල සඳහන් කරනවා. එතකොට ඒට අපි හඳුන්වනවා එතුණු කඩුව ලෙස. අපි අමතක කළ යුතු නැහැ ශ්‍රී ලංකාවේ මෙන්ම දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මේ ආයුධයේ එක හා සමානව භාවිතා වෙනවා. ඒක දකුණු ඉන්දියන් ආභාෂයක් අපට ලැබුණාද අපේ ආභාෂයක් ඉන්දියාවට ලැබුණාද කියන්නට අපි දන්නා තොරතුරු පොහොසත් නැහැ. එනිසා මේ දෙරට අතර මොන්නේ භාවිතා වෙච්ච ආයුධය පුරාණයේ ඉඳලා ශ්‍රී ලංකා ද්වීපයේ භාවිතා වුණු බවට සාධක පමණයි